අපිට මතකයි මාස්ක් ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ දැන් එක ජනාධිපති අපේක්ෂකගේ ප්‍රහාරය සිද්ධ වෙනකොටම කිව්වා මම හිටියනම් මේක වෙන්නේ නැහැ. දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපතිත්වයට ඉල්ලනවා. තව දින දෙක තුනක් ගිහිල්ලා කිව්වා මම ජනාධිපති වෙලා නේද මුස්ලිම් අන්තවාදී නැති කරනවා කිව්වා. මතකද? ඒතර පාස්ක් ඉරිදා ප්‍රහාරය. එයා ආශිර්වාදයක් බවට පත් කරගත්තා. සාමාන්‍යයෙන් කතා බහක් දින ඔය උගුල දන්නේ නැති මේ ඉස්සරෝ ගම්වල තිබ්බ බඳින තුවක්කු. තුවක්කුව බඳින්නේ හොරේ. හැබැයි තුවක්කුව බැඳ කවුද කියලා හොයාගන්න පුළුවන් දඩේ මුස්සයි යනකොට. තුවක්කු බඳින කෙනා බැඳේ හොරේ. හැබැයි බැඳ කවුද කියලා හොයාගන්නේ දඩේ මුස්සයි යනකොට. දැන් අප්‍රේල් මාසේ 21 වෙනිදාගෙන් පසුව පාස්ක් ඉරිදා ප්‍රහාරය උස්සගෙන ගියේ කවුද? කවුද උස්සගෙන ගියේ? කුරුණෑගලදී අපි දැක්කා. මහනුවර උපවාස අපි දැක්කා. බින්ගිරියේ පහර දීම අපි දැක්කා. මිනුවන්ගොඩ පහර දීම අපි දැක්කා. ජනාධිපති ඡන්දෙට ඉල්ලන බව කිව්වා. තුවක්කුව බැඳපු කෙනා හොයාගන්න පුළුවන් දඩේ මුස්සන් කිව්වයි. හොඳට තේරුම් ගන්න. සමාර සිදුවීම අපිට මතුපිටේ පෙනෙන සිදුවීම නෙවෙයි ඇතුළාන්තේ තියෙන. ඇයි? ඒගොල්ලන්ට ඕනෑම ගැටුමක්, ඕනෑම අඬදබරයක් ඒගොල්ලන්ගේ දේශපාලන වෙනුවෙන් උපයෝග කරගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාර අපේ රටේ. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙන්නේ මෙවැනි දේශපාලනයක්. අපිට ඉස්සරහට යන්න පුළුවන්ද? සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට සමග වෙච්ච රාජ්‍යයක් නැතුව අපි ගහගෙන, අපි එනකොටගෙන, අපි වෛරයෙන් බලමින්, අපි ක්‍රෝධයෙන් බලමින් ඒ රට අපත් වෙන ඉරණම කුමක්? ඒ නිසා අපි හිතනවා අපේ රට ගොඩනගන්න පළවෙනි සාධකය මහජන ආරක්ෂාවත් ජාතික සමරුවත්.